मनस මම කියන්නේ ඒ විදියට අර්ථකථනය කරගන්න එපා. හැම සිතක්ම දකින්න කියන්නේ ඕන තරම් වෙලාව තියෙනවා ඒ සිත ඇති වෙලා නැති වෙලා යන හැටි දකින්න. දැන් සිත් නොදැක ගියා කියලා සිත් තමු දැන් දිගට දිගට සිත් ඇවිල්ලා 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 යනවා. දකින්න වෙන්නේ නැහැ මෑණියෝ කියන්නේ ඒ ඒක අනවබෝධයෙන් කියන කතාව. තමුන්ට සිත් ඇවිල්ලා ඇවිල්ලා ගියා කියලා තමුන්ට තේරුණා නම් එච්චරයි. එච්චරයි. ඉතාලු. ඇවිල්ලා යනවා ඇවිල්ලා යනවා ඇවිල්ලා යනවා ඇවිල්ලා යනවා. අපිට විග්‍රහ කරන්න ඕනේ ඒක ඇතුලේ තියෙන මොනවද කියලා. ආව වේගින් ගියා. ආව වේගින් ගියා. ආව වේගින් ගියා. සමානව නවතින. එතන මොකක්ද එන අවබෝධය? සිත් මෙහෙම මෙන් කළා හඳුනා ගැනීම අවබෝධයක්. දැන් කර්ම ගල්ලන්න එපා මේ විලාසෙ. දැන් මේ ඇතිවීම නැතිවීම දකින්න. දැන් පින්පව් අල්ලන්නත් එපා. මොකුත් අල්ලන්න එපා. නේද? ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම. ඇති වුණා නැතිවීම. ඇති වුණා නැතිවීම. ඇති වුණා නැතිවීම. චල. මේ ඇතිවීම නැතිවීම දකින්නවා කියන්නේ ඒ මොකද්ද ඔබට දැක්කේ? ඔයාලා අවබෝධ වෙන්නේ මොකද්ද ඒක? දෙයක් නෑ. අනිත්‍ය. අනිත්‍ය කියන්නේ මොකක්ද? ඇතිවීම නැතිවීම. ඒ තුලින් ඔබ දැක්කේ මොකද්ද? අනිත්‍ය. බුදුන් වහන්සේ කිව්වේ මොකද්ද? මේ මොහොතේ අනිත්‍ය දකින්න. මොහොතක් අනිත්‍ය දකින්න නෙමෙයි. මේ මොහොතේ අනිත්‍ය දැන් දැක්කද නැද්ද අනිත්‍ය කියන වචනේ ඕන්නේ නමුත් තමුන් කරේ මොකද්ද හැම සිතක්ම ඇති වෙලා නැති වෙනවා කියන්නේ මොකද්ද හා ඊට මැදට දාමු අපි තායක ඇති වෙලා පැවතිලා නැති වෙනවා ඇති වෙලා පැවතිලා නැති වෙනවා ඇති වෙලා පැවතිලා නැති වෙනවා මේ මොකද්ද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඇති වුණා කරතුණා නැති වුණා ඇති වුණා කරතුණා දුක හැදුණා අනාත්මයි දැන් කොහෙද හැබැයි තාම ওই ඥානේ පහළ වෙන්නේ නැහැ දැන් අර තමුන්ට උදව් කරගන්න පුළුවන් කල්යාණ මිත්‍රයාගේ වචනේ අතේට अनित्य लक्षण दुख लक्षण अनाथ लक्षण ත්‍රිලක්ෂණයම මෙතන තියෙනවා. ඇති වෙන නැති වෙන සිත් තුළ ත්‍රිලක්ෂණය දක්නවා කියන්නේ. දෙයිදි ඕව මහා මේ දැන් මේව මහා විශාලයට ගන්න නිසා තමයි ඔයගලට බැරි මේව කරන්නේ. දැන් සමුල්ලාගේ සිත් හැම වෙලාවෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවේ ලක්ෂණ තුන ඔය හැම සිතකම තියෙනවද නැද්ද? තියෙනවා. අවබෝධය තමයි ඒක තමයි උදේමය ඥානය නැති. ඒක තමයි කල්යාණ මිත්‍රය ටච් කරන්නේ. මේක නෙමෙයි කියන්නේ. ඔයා දැන් මේක විදිහට දුක් දකින්නේ මේක.
එහෙනම් අනිත්‍ය එළිය වැඩල වැඩක් කරන්න පුළුවන් එක අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒක අනිත්‍ය ඉවරදි වචන අනිච්චනේ අනිත්‍ය ඇයි නිට්ය නිට්ය හවතින්නේ නැහැ එක විදියට අතිමලා හැවතිලා හැවතිලා කියන වචනේ තුල තියෙන විපරිණාම හරි විපරිණාමය කියන්නේ මොකද්ද වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි ඇයි මන්ත්‍රේ මාර්ගෝත්තරේ පටන් අරන් ඒ හැම සිතක්මත් දැන් मिथ्याण प्रत्यक्ष බුදුනාසයට දෙන දානෙටත් වඩා උතුම් කිව්වේ මොකද්ද මේ මොහොතේ අනිත්‍ය දැක්කොත් අනිත් දෙකත් ඒකෙම තියනවනේ නේද ඇයි එකම සිතේනේ අනිත්‍ය දැක්කේ නේද අනිත්‍යත් එකම බැඳිලා තියෙන දෙයක් තමයි ඒකත් ඒකේ ලක්ෂණේ මේ මානසේ සකස් වෙන සිතේ ලක්ෂණය තමයි එක අනිත්‍යයි අනිත් එකේ ඒකේ දුක පීඩාව තියෙනවා අනිත් එකේ ඒක අද වෙලා නැත්නම් අනිත් මොකද්ද මේ මොහොතේ අනිත්‍ය දකින්න කොහොමද දකින්නේ අනිත්‍ය කොයිද තියෙන්නේ සකස් වෙන සිතේ එතකොට සකස් වෙන සිත දැක්කම ඒක ඇති වෙලා නැති වෙලා යනවා එතන මොකද කිව්වේ ඒක තමයි අනිත්‍ය එතකොට එහෙම කරාම මොකද වෙන්නේ තමුලද මහත්ඵල මහානිසංසයි වුණේ බුදුහාමුදුරුවෝ දැන්. අමුල දැන් දන් දිදීනේ ඉන්නේ මහත්ඵල මහානිසංස වෙන්න. මේක කරන්නේ නැහැනේ මේකෙන්. අපු මේකෙන් මොකද වෙන්නේ මේ කිසි වැඩක් නැති එකක් නෙමෙයි. මේකෙන් මොකද වෙන්නේ? මේකෙන් මොකද වෙන්නේ? ඇති වෙලා නැති වෙලා ගියා. 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 මොකද වෙන්නේ මේකෙන්? සිතරිත. ඈ? සිතරිත. ඇයි මං සසරින් ගැලවෙනවනේ උඹලා? බලදැන් සතර අපායට වැටෙන්නේ ඉති දැන් ඔන්න ගැලුණා මාත්පලා අනිසංසය නෙමෙයිද ඒක බලදැන් සසරින් ගැලුණා දැන් බුදුහාමුදුරන්ට දන්දි දී කියන කියලා සසරින් ගැලවෙනවද නෑ මේ බුදුහාමුදුරමයි කිව්වේ නැත්නම් මේකට ඉඳන් ගමෙන් මාත්පල මහන්සසය කිව්වේ බුදුන්වහන්සේට දෙන දාණයටත් වඩා බුදුහාමුදුරන්ගේ ඉලක්කය මොකද්ද? උඹලව ඒ මඟ තමයි කියුවේ. මේ මොහොතේ අනිත්‍ය දැකපන්. එතකොට සසරේ ගැලවෙනවා. දැන් ඒක තමුට අත්දකින්න පුළුවන් බැන්ද? තමුට කියන්න පුළුවන් මාත් එක. එහෙම වෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද? උඹල සසරේ ගැලවෙනවද නැද්ද? ගැලවෙන බව තමුටම අවබෝධ වෙනවද නැද්ද? ඒක ප්‍රත්‍යක්ෂ වෙනවද නැද්ද? එන බුදුනාසි කිව්වේ එක හරිද වැරදිද? හරිය තුන. හැබැයි දෙතේ නවත්
තරම් උත්තර විතර දෙයක් බුදුන් වහන්සේ කියලා දීලා තියෙද්දි මෙච්චර ගැලවෙන්න මහා අනුකම්පාවෙන් මහා කරුණාවෙන් මේ මොහොතේ සිත දැකපන් කියලා කියලා තියෙද්දි තමුල මොකද කරන්නේ? තමුලට අයිතියක් නැහැ බුදුහාමුදුරන්ට ඔය කිසි දෙයක් කරන්න. තමුල බුද්ධ වචනය කරන්නේ නැති නිසා බල යන්නෙම කරන්නේ සතර අපාය. බුදුන් වහන්සේ වැඳ වැඳ හිටියත් අවසාන මොහොතේ සකස් වෙන සිත දැක්කේ නැතිනම් දකින්න අවබෝධයක් නැත්තම් තමුක මොකද වෙන්නේ? මාර්ග බලයකුත් ලැබලත් නැත්තම් මොකද වෙන්නේ? කොහෙට යයිද දන්නේ නැහැ. කොහෙට වැටෙයිද දන්නේ නැහැ. හැබැයි අර බුදුහාමුදුරු අන්තිමට කිව්ව දේ පෙර කරී කියලා අවසාන මොහොතේ අකුසල සිතක් ආවත් තමුන්ට මොකද කරන්න ඕන? හදාගන්න. ඇයි? තමු පුරුදු කරලා තියෙනවා හැම වෙලාවෙම සිත දන්න. සමහරට මාර්ගඵල ලැබලා නැති වෙනවා. නමුත් අමු හොඳටම අමුගේ ආයුෂය ඉවර වුණා. නමුත් අමු හොඳටම විදර්ශනාව කරමින් ඉන්නේ. දැන් තමුට මරණාසන්න මොහොතදී සීපත් වුණා තමුගේ විදර්ශනාව. දැන් තමුට කලකිරීම සිතක් ආවා. අයියෝ මං සෝවන් මේවත් නැහැ නේ කියලා. එවල මොකද කරන්න ඕන? ඒ සිතේ අවිද්‍යාවයි අවිද්‍යාව හැදෙනවා සංසාර ගමන හැදෙනවා අකසල සිතේ ජීවත් වෙනකොට ඒක අතහැරියම විද්‍යාව පහළ වෙනවා අනු ගමන නතර වෙනවා මෙච්චර පැහැදිලි කරන්න කල්දාල ගන්න මම කල්දාවත් අහලා නෑ මගේ ගමන चल बाहर निकल ला तामू इन्द्र तैनी मुट्ठी पे आने बोलूँ एक किनारे मार्ग में आने वाले आने बोलूँ विद्या उधर पास में दूसरी कैदी इन्द्र उन्हें निवन्न पीली बंदर तामान दागे नहीं ना आकार का विकार का माध्यम दान तेरे दूसरी सियाला मार डालूँ මේවා ඉතින් මම මේ කියන තරම් පැහැදිලිව තාම හොඳටම ක්ලියර්ම අවබෝධ වෙන්නේ නැහැ. නමුත් තමුන්ට තමුන්ගේ ප්‍රඥාවේ ස්වභාවය අනුව තමුන්ට ඇතුලෙන් ඒවා හොඳට ලස්සනට ගල්පලා අර්ථවත් කරලා දෙන්න. මට සිද්ධු කරලා දෙන්න. තමුන්ගේ මටම දැන් ඔය ඕගොල්ලන්ට මොනා හරි දෙයක් අවබෝධ වෙන්න ඕනේ. තමෝ කරන විදර්ශනාවත් එක්ක ගලපගෙන. නිකන් ඉඳලා නෑ නෑ. හරිද? මොකටද මේ මම ගවේෂණය කියලා වචනයක් වුණා ඔයා බලන්න ඕනද? ගවේෂණය. ගවේෂණය කරන කියන පද යම හොඳට හරිද? සොයා බලනවා. ආ එහෙනම් දැන් මේ කියන්නේ මෙයා කියන්නේ සිත ගැන සොයා බලන්න. සිත ගැන මොනවද සොයා බලන්න කියන්නේ? හිත හැදෙන හැටි.
විදිය. එතකොට එක එක වෙලාවට එක එක විදියට හැදෙන්නේ නේ. ආ ඊවැන්නේ මේ දකින්න පිළිච්චරයි. මට මේ තාම මේ කියන්න උඩ දෙ කියවුන් දැන්. තාම කියවුන් නෑ. බලේ ඉන්න තර වැරදි මෙන්න මෙච්චරයි මෙන්න මේ සුට්ට විතරයි බලන්න කරන්න තියන්නේ කියන එක තාම මට වචන වලට ගැලපුණේ නෑ ඒක කල් කොයි වෙලාවක හරි ගැලපේ උන අද ටිකක් කිව්වා අල්ල ගත්තා නම් හරි නැත්නම් එකක් යනවා කිය වෙනවා මට හැම වෙලාවකදීම හැබැයි අල්ල ගන්න එකනට තමයි ඒක මේ මම කියන වචනේ ඉස්සෙල්ල තේරුම් හොයාගන්න ඇතුලේම හරිද පොත්පත් බලලා නෙමෙයි අමියා ගාවිෂණි කියලා වචන නැතුව ඔපියෙත් දැන් නැහැ උන්ට තියෙන්නේ කියලා දැන් ගිහිල්ලා රපෝත් පෙරලා ඉන්නපාර ආයෙත් ඒව සාමාන්‍ය දැනුමනේ නේද ගාවිෂණි මම කියනවා හරි අර්ථය ගන්න හරි අර්ථය ගන්න කියලා මියා කියනවා හරි අර්ථය එහෙනම් මොකද හරි අර්ථය නම් සම්මුන්ට සම්මුන් නිවෙන්නත් ඕනේ හරි අර්ථය සම්මුන් එක ගන්න නම් ඇත්ත ඇති සැටි යතබු අර්ථයෙන් යතබු බුද කියන වචනේ අල්ලන්න පුළුවන් එක ඒ අල්ලන්න පුළුවන් මොකෙන්ද ප්‍රඥාවට විතරක් ගෝචර වෙන්නේ මොකද්ද යථාර්ථය යථාර්ථය ගෝචර වෙන්නේ ප්‍රඥාවට විතරයි ඔයගලට තේරෙන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් නේද? එක එකනා එක එක විදියටනේ දැන් තේරුම් ගන්නගෙන ඔය එකක් විදියට, ජයන්ත එකක් විදියට, තව එකේ තව විදියට සිය දෙනේ කීයදේ පුතා කියන මාසය සියක් විදියටනේ තේරුම් ගන්න තියෙන්නේ. නිවන කියන්නේ, රහත කියන්නේ ඔය හැම දෙයක් පිළිබඳවම හැම කෙනෙකුටම පුතා කියන එකට තියෙන්නේ මොනවද? මිත්‍යා දෘෂ්ටිද සම්මාදිටියද? රහත කියන්නේ තියෙන්නේ අමු අමු මිත්‍යා දෘෂ්ටි. කියන්න බෑ තරම් ඉන්නවා. කහත මෙහෙම ඉන්න ඕන මෙහෙම ඉන්න ඕන මෙහෙම ඉන්න ඕන මෙහෙම කෙනෙක් කර්ම කෙනෙක්. මම කියන්නේ ඉතින් උපරාත්‍යයන්. මෙන්න මාර්ගය. ඉතින් ඔබ බලන්න උඹේ රහත් උනාට පස්සේ මේ ස්වභාවය කලබල වෙන්න එපා නිකන් අපාගත වෙන වැඩ කළා නේ. කහතෙක් කවුද කියලා හොයන්නේ කවුද මේ? අමු මාමු පුතග්ජනියද මේ රහතගේ ස්වභාවය කියන්නේ රහතෙක් නම් මෙන්න ඕන කියලා කියන්නේ කවුද රහතෙක්ද නෑ පට්ට පුතග්ජනිය උන් නිවන අහලකවත් නෑ උන්ගේ හිත උන් කවදාවත් දකලා නෑ උන් තමයි ගලෝ බොරු හදවසේ මැරෙන්න ඕන සිවුරු දාන්න ඕන කොහොම ඉන්න බෑ ආසිනියන් මොන පොත් බලාගෙන ධර්මයේ නිවන් මාර්ගයේ කියන කෙනෙක් නෙමෙයි මම අවබෝධය කියන්නේ ඉවරයි දැන් ත්‍රිපිටකේ එක බලලා බොලෝගේ නේ ආ
ප්‍රහාණය වෙන තමුන් කෙලෙස් ප්‍රහාණය වෙන වැඩ පිළිවෙලක් කවුරුත් කියනවා නේද
අන්න එතන තමයි නිවන කියන්නේ. එතකොට ඒක අත්දකින්න පුළුවන් නැද්ද? අත්දකින්නත් ඕන තමයි. එතකොට මේක ප්‍රත්‍යක්ෂ වෙන එක යථාර්ථයක් වෙන්නේ නේද? තමුන්ට මම කියන විදියට ගියාම අකුසලෙන් නිදහස් වෙන්නේ නැත්නම් කෙලස් ප්‍රහාණය වෙන්නේ නැත්නම් තමුන්ට කිසිම සැනසීමකුත් නැත්නම් කරන්න එපා. එහෙම වෙන තැනකට ගිහිල්ලා කරන්න. මෙතන නෑ මේ කොලේ වහලා කරන එක. ඕක. අම්දයක් ඕක. විවුර්ත. ඒකනේ බුදුන් වහන්සේ මගේ ධර්මය විවුර්ත වෙන්න විවුර්ත වෙන්න. යථාර්ථය. මේකේ යථාර්ථය විවුර්ත වෙන්න විවුර්ත වෙන්න මේක. දැන් බබලෙන්නේ කාගෙලදද? තමන් තුල මේක කරනකොට තමා තුල බබලීමක් එනවනะ. අන්න සබෑ ඉවන් මග තමු ඇයි කියන්නේ තමු තමුමයි තමුගේ හරිමක හොයාගන්න උන කවුරුවත් පෙන්නන්නේ නැහැ පෙන්නන්නත් බෑ කියලා දෙන්න පුළුවන් ඉතන උන කෙනෙක්ට මෙන්න මෙහෙමයි ඔයා මේක හොයාගන්න ඕනේ එතු මං කියනවාද කවදාත් මගේ මේකට එන්නේ නැහැ වෙනේවට යන්න බෑ අහුවෙන්න එපා ගිහිල්ලා කියලා කියනවාද කවදාත් කියලා මට බැවිලා කියනවා සමහරයි මම නෝ අපි අද හරි යනවා මම අපර කර එයාට කිව්වනම් මේක අපි අද හරි යනවා ආයෙත් මේක පාගේ ඕන තරක යන්න ඕන තරම් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ඊවන් අවබෝධය ගැන එහෙම ගිහිල්ලා මෙහි ඇවිල්ලා මගේ නිවන් බලාපොරොත්තු වෙන්නේ මම කාටවත් නිවන් සාර්ථක ලියන්නේ නෑ ඒ සත්‍ය ඥාන කුත්‍ය ඥාන කෘතඥා බුදුන් වහන්සේ තමන්ම තමන්ගේ සිත තමුන්නේ ගවේෂණය කරේ නේද ඒ කල්‍යාණ මිත්‍රගේ මත් වෙන්නේ මොසි තමුන්ටම සත්‍ය ඥානය බාල වෙන තමුන්ටම කරන්න ඕන දේ ඥානයේ පහළ වෙනවා තමුන්ටම අවසානයේ මේක කරලි කරයි කියන කෘතඥානිය පහළ වෙනවා තමුගේ සිරු කෙලස් ප්‍රහාණය කියලා තමුන් දැන් සසරේ නිදහස් වුණා කියලා තමුන්ටම යථාභූත ඥානය පහළ වෙනවා ඒ තුන කායික සාධිය ගන්න ඕනේ නැහැ කිසි කෙනෙකුගේ සාධිය ගන්න ඕනේ නැහැ ඒකයිනේ බුදුනාසේ මේක දීලා ගියේ අපිට නැත්නම් බුදුනාසේ තිබ්බා පිටින් මම පාඩකොට මේක මහලා දාලා යන්නේ අපු මම නැතුව කවුරු හරි මම දකින්න බෑනේ දැන් මම ඉතින් මේක තහනම් කරනවා කියලා ගැසට් එකක් අවුට් කරලා යන්න දුන්නා. ඒක කරාද නැහැ. නිවරදි මඟ දීලා තියෙනවා. සංසාරේ පුදු කරන් ආපු අය ඉන්නවා. ඒගොල්ලෝ මේක හොයා ගන්නවා. හොයාගෙන යනවා. එතන වෙනවා. ඇච්චරයි. මේකට බොරු කරන්න බෑ. ඔය තරම් නින්දා අපහාස ගර්ජන තර්ජන ආව සත්‍ය අවබෝධය ලැබු කෙනා යථාර්ථය අවබෝධ කළ කෙනා යථාභූත ඥානය පහළ කරගත් කෙනා ඒ පරම සත්‍ය ලෝකෙට දෙනවාමයි. ඇයි? එයා දෙනකම් බලාගෙන ඉන්න කට්ටිය. හැබැයි ඒගොල්ලන් අතේ ඇඟිලි ගන්නටත් වඩා ප්‍රතිශතයක් විදිහට ගත්තම අඩුයි. හැබැයි අඩු වුණත් ඒගොල්ලන් හරි ප්‍රබලයි ඒ නිසා ඒගොල්ලන්ට මේක යා දෙනවා. මොකද යථාර්ථේ කොරු කරන්න බෑ. මං කියන එක වචනයක් කොරු කරන්න බෑ කාට. මොඩ යන්න පුළුවන් ඉතින් කොරු කරන්න නෙමෙයි. කොරු හදන්න පුත. උඹ පුළුවන්. ඒක බුදුන් වහන්සේ කිව්වා නේද මෙච්චරයි මහා පොළවේ පස් ගන්නට අනිත් ටික සස මෙච්චරයි ඒක මම දකින්නවා මෙච්චරයි කියලා අපේ මේ කොට දෙන්න පුළුවන් මෙච්චරයි කොහොමද ප්‍රතිශතයක් නේ එක දෙන්න පුළුවන් ඒගොල්ලන් හරි වෙනස් හරි නිර්භීතයි
දෘෂ්ටියක් හදාගෙන යන්න ඕන වෙලාවක දැන්ස ඒගොල්ලෝ බය නැහැ එදිකට බොරු නැහැ ඒගොල්ලෝ වංචාව නැහැ කපන කම නැහැ කුඩින් එක යටින් එකක් නැහැ කිව්වත් කිව්වා ඒගොල්ලගේ විදියම එකම ඒගොල්ලෝ ගී කාලේ ඉඳලාම පුරුදු කරගෙන සංසාරේ පුරුදු කරගෙන මාවිල තියෙන එක කියන්නේ මොනිටු කිය ඒක අනිත් අය කැමතිද නැද්ද අබැයි යා කියන එක නම් හදනවද නැද්ද මාත්‍රික නෑදල් තරක ඇයි මොනිටුම කියනවා මං කෙනෙක් වර්ණනා කරන්නේ මං උගේ වැරදිමයි දැක්කේ ඒකේ තමයි මාත් එක තරණයි මං කියන්නේ බොරු කියලා කියන්නේ දැන් මේ මං කියන්නේ බොරු කියලා කියන මේ 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 ගොඩට සතුට වෙදිනේ ආ මේකේ කියන ඇදහියොත් මේ පාර කණ එක අපි ගෙවුවම संसारेमती යක් හරි දෙයක් කරනවා කරන්න ඕන දෙයක් කරනවා එතකොට මට මට උන දෙය තමයි මට තරහ කාට වෙන්නේ හරි දෙයක් කරන්නේ එතකොට ඒගොල්ලන්ට මම උට බණිනවනේ බණ්නම ඒගොල්ලෝ කියනවා මම වගේ සැර කෙනෙක් කොහොමද නිවන් දැක්කේ කියලා අහනවා මගේ සැරකම නිසාමයි මම නිවන් අහනවා නිවටෙමස නිවන් අවබෝධ කරන්නට නිවටෙම කියන්නේ කවුද බෝරුවෙන් වංචාවෙන් කපටි කමෙන් බොරුවට මූණ හොද මුද මූණ පෙන්නගෙන මිරිත්තල ඉන්න ඒ උන්ට නිවන් දකින්න බෑ දෙක එහෙට කැපිලිද ඒ උන්ට නරාවි මන් නිවන් දකින්න මම කියනවා අකුසලේ දැකපන් දැකපන් ඕක දැකපන් මේ හිත දැකපන් කියලා ඒ උඹ බැනලා හරියනවා මන්නේ අන්නේ මණි මේකම තමයි දකින්න කියන්නේ අන්නේ ඒක දැකපන් කියලා කියන්නේ එතකොට උඹ නිවෙනවා මොකද කියන්නේ මට සාමාන්‍ය වචනයක් ඒක සිංහල භාෂාවට නෙවෙයි ඒක තවස දැරිය යවුන කියලා ඔයා කියන්නේ අනේ රාතු ඔයා මෙයා ඉම ගන්නෑ मनुष्य कथा करने මේ කතා විලාසයෙන් කතා කරන්නේ. හැබැයි මෙයා කියන හැම වචනයක් තුළම අර්ථය ඔගොල්ලෝ අරගෙන බැලුවොත් ඔගලගේ ජීවිතේට ගන්න බගන්න. ඔගලගේ ඔගොල්ලෝ නොදකින්න තැන් දැක ගන්න. වැරදි අඩුපාඩු හදා ගන්න. කැමති දෙයකට දැන් බෞද්ධයෙක් කැමති නැහැ නේද? विलास ඒ අය මෙයා කියන එක අපේ පුතාගේ මානසික ස්වභාවයක් කියලා. ආ ඌ ඇත්ත.
निकालो
ඇතිවීම නැතිවීම දක්නවා කියන එක තුල තව ගොඩාක් කාරණා තියෙනවා ඔයාලට තේරුම් ගන්න අවබෝධ කරගන්න. සිතේ ස්වභාවයන් සිත හැදෙන හැටි ඇති වෙන හැටි නැති වෙන හැටි කෙලෙස් ඇවිල්ලා මේ උපදින හැටි ඒව තේරෙනවා නේද? මෙච්චර ඉලා තිබුණ නැති දුකක් මෙන්න දැන්. චරයිනේ හොයන්න තියෙන්නේ. අද මේ කොහෙන් ආවද? අර බුකින් ආවද? මේ බුක එහෙම ඇත්තේ හොයන්න දෙයක් නැහැ නේද? දැන් බලන්න මේක ශක්තියක් නේ. රාසිතක් ආවා ඒ විලාවේ ඒක උච්චතම නීවිතට ගියා ආත්මය නැගිට්ටා අකුසලේ කරා ඊට පස්සේ ඒක පුෂ් ගාලා බින්දුවටම බහිනවා මේකේ ඒකවත් වීමක් විදියට මේක අරමුණක් එක්ක එකතු වෙනකොට ලෝභ සිතක් හෝ ද්වේෂ සිතක් වේගෙන් සකස් වෙලා ඒ වේගෙන්ම එදිරියට දැන් අප් කරන්නේ මේකේ එකපාරටම බාල කරන්න බෑනේ නැති කරන්න බෑනේ අපිට නේද අපි ටික 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 ඉස්සෙල්ලාම එළියට දාන එක නවත්ත ගන්න උත්සාහ කරනවා බීම් කරනවා ඊට පස්සේ ටික ටික අර එළියට යන්න හදනකොට ටිකක් දකින්න පුළුවන් හැකියාවක් එනවා ඒ දැක්කත් පණින වෙලාවල් තියෙනවා දැන් ඉතින් මේ එහෙමයි කියලා අතාරින්න ඕනද මේක स्वभाव අනට මේකක් එනකොටම මෙතන මේ වෙලා ගැටිලා. ඇහැට රූපයක් එනකොටම මෙතන සකස් වුණා. එක ඇවිල එක ගැටිලා. ඒකුවට ගහනකොටම ශබ්දේ එනකොටම එක ඇවිල එක එච්චරයි දකින්න තියෙන්නේ. හා එච්චරයි දකින්න තියෙන්නේ. තේරුම් ගන්න තියෙන්නේ. එච්චරයි. එහෙමයි මේ කියන්නේ. ප්‍රතිචාර දක්වන අපි හැම වෙලාවෙම ඉතින් ප්‍රතිචාරනේ දක්වන්නේ නේද ප්‍රතික්‍රියාවයි ක්‍රියාවයි ප්‍රතික්‍රියාව එළිය ගිනි ඇතුළට ගන්නත් එපා ඇතුළේ ගිනි නෑ ඒක තේරෙනවනේ දෙකටම කල්පන්න පුළුවන් මේකේ බාහිර ලෝකෙටත් මේකමයි ආධ්‍යාත්මික ලෝකෙටත් මේක දැන් බලන්න කියති අසේවනාච බාලානම් කිව්වම ඇතුලේ කෙනා ඇතුලේ බාලයා වැසුරු කරන්නත් එපා එළිය බාලයා වැසුරු කරන්නත් එපා ඇතුලේ බාලයා වැසුරු කරන එක නැවතු ගමම්ම එළිය බාලයා එළිය බාලයෝ නෑ තමයි නැහැ ඇතුලේ බාලයයි නැති කරන්නේ. මොකද අපිට එළිය බාලයෝ නැති කරන්න පුළුවන්ද? අපිට ඇතුලේ බාලය නැති කරාම අපිට එළිය බාලයෝ ඇත්තටම නැහැ. අපි මනින එකක් නේ තියෙන්නේ. හොඳ නැහැ, අර හොඳ නැහැ කියලා. එහෙම මැනිල්ලක් නැහැ. මේ මානික ස්වභාවයේ මානසික හැදෙන්නේ නැහැ. මොකද අපි එහෙම මනින බාලයව අපි ඇතුලේ නැති. බාලයනේ මනින්නේ එහෙම නේද? බාලය තමයි හැම වෙලාවෙම එළිය හොයන්නේ බාලයෝද පඬිතුයෝද
කාලය හොයන්නේ ඔබලාගේ බාලය එළිය හොයන්නේ කවුද බාල කතාව පැත්තකට දාලා කිව්ව ඇතුලේ ඇතුලේ තමුන්ගේ බාලයනේ තමුන්ගේ අඥානිය එළිය හොයන්නේ කවුද ඒකට ගැලපෙන අය තමුන්ගේ පඬිතය හැම වෙලාවෙම හොයන්නේ එළිය පඬිතය ඒකට ගැලපෙන කෙනා අපි දැන් ගැලපෙන්නේ නැති කියන්නේ නැහැනේ මේකද කිවිල වැරද නැහැනේ එතකොට නැති කර ගන්න ඕන තමන් තුල ඉන්න බාලය. දුම දර්ශනයක්. ලෝකේ. ඒක එකම දර්ශනේ. ලෝකේ කියන. මේක යන්නේ නැහැ මිනිස්සු අතර. ඒක ප්‍රශ්නේ. තමුන්ගේ බාලය අතහැරියම ලෝකේ බාලයෝ නැහැ. 100ක් මෙතන ඉන්නවනම් 100ටම මම කියනෝ තමුන්ගේ බාලය 100ව බාලයෝ අතහැරියම තව ඉන්නවද බාලයෝ? प्रधान संसार चक्रेनवाई प्रश्न आवश्यक මොකද්ද කරන්න එපා කිව්වේ ඒගොල්ලත් එක්ක? සෙල්ලම් කරන්න එපා කිව්වා. දාෂ්ට කරොත් ඉවරයි. ඉන්න පොඩි උනා ඉන්න. සෙල්ල කාරින්න එපා කෝයා. යා මහගිරි ජාලාවක් වෙලා තමුම විනාශ කරනවා. රහසත් සෙල්ලම් කරන්න එපා යත් එක්ක. සෙල්ලම් කරන්න කොහොමද නැති නවත් අය කින්නේ? එයා මොකද ඒ කිව්වේ? එයා ගැන තමුම කිසිය අවබෝධයක් නැතුව කතා කරන්න යන්න එපා කියන්නේ. ඉතින් කොහොමද අවබෝධයක් නැහැනේ නේද? අපිට කෙනෙක් අපිට බොරුවට රහතෙක් කිව්වා කියලා අපිට ඒත් ඒ මිනිස්සේ රහතෙක් නෙමෙයි කියලා කියන්න පුළුවන්ද අපිට? නැහැ. ඉතින් කියන්න. අපිට කියන්න බෑ. අපි කියන්න ගියොත් කියන්නේ මොනවද ඒ කියන්නේ? නොදැන්න දෙයක් කියන්නේ නේද? අපි අපි අත් නොදැකපු දෙයක් නේ කියන්නේ යන්නේ. එතකොට මොකද්ද වෙන්නේ අකුසල්? මොකද මේ මනුස්සයාට ආක්‍රෝෂ පරිභව කරන්න ගියොතින්, දඬුවම් කරන්න ගියොතින්, හිංසා පීඩා කරන්න ගියොතින් තමයි වෙන්නේ මොකද්ද? එයා සැමෑවටම රහතෙක් නะ? අකුසලයා. කරන්නේ නතර වෙන්න යමන. ඊගාට යම් දුක් දෙන්නේ නම් ඒ තමුන්ට අකුසලයක් වෙනවද නැද්ද? අකුසලයක් වෙනවා. මොන පැත්තෙන් කියද අකුසලයක් සිද්ධ? පය ගන්න එකත් පරිස්සමෙන් බය. එච්චරට බය නැහැ. ඈ? සිත දකින්නේ. ඈ? සිත දකින්නේ. එයා දෘෂ්ටි එකේ.
ප්‍රසිද්ධ ස්ථානයකට වඩා කමක් නැද්ද? කමක් නැහැ.
මම දැක්කම මෑනහස මගේ රූම් මේට් කෙනෙක් කියන්නේ මගේ රූම් මේට් කෙනෙක් ആയി කියන්නේ එතකොට මමයි පොඩ පොඩ යාළුවන්ට පොරෙන් අත බලලා මුදෙත්තන් අර අපච්චි කියලා දෙනවනම් මම ඉගෙනට කියයි. ඔෆිස් එකේ ගිහම යාළුව කරන්නත් කියනවනේ ස්ටාෆ් එකේ එමත් දිනේ ඔබලට කවන්නද මේක? අනේ කවන්න අපිට මේ කාලේ ඉතින් මේ මීන මහන්ස දැන් ඔබලට ගන්න දෙයක් තියෙනු මේක. මම අරගෙන පොඩ කියනද? දැන් අපේ ඒ පෘථිවි ජීවයෙන් පස්සේ තමයි ඒ අන්හන හදන්නේ. ඊට අමතරව අපි පෘථිවි ජීවණ අපිට විශ්වෙන්දර තැනක් තියෙනවා. මම විශ්වය කියන්නේ අපි සබඳාම මේ අවකාශය මුළු ආකාශය දිව්‍ය ලෝක වහමස ලෝක කියලා අපි අදහස් කරන්නේ අපි පෘථිවියෙන් උඩ තව මේ ගහවල විශ්වය කියලා එකක් තියෙනවානේ අපි අදහන්නේ ඔය දැන් අපි පෘථිවියෙන් මේ අංශය මේ පොළවයි අරින්න වෙන මොකුත් නැහැ මේක ඇතුළේ තමයි මේක ඇතුළේ තමයි ඒකද අපි එහෙම හදාගන්න හදනවා ඉන්නේ අපිට පෘථිවි ජීවිතය පස්සේ නොලැබී සත් සම්පත් අපිට තියෙන දුක් කරදර අරය ඒක කව කරලා දානවා දැන් හතේ අනුපරණය වියගිවහය අසාර්ථකයි මෙහෙම වෙලකට ලියුණා අපිට ඒ විශ්ව කේන්ද්‍රයේ ගිහ බැලන්ස් කරන්න පුළුවන් කොහමද ඒක විශ්ව කේන්ද්‍රයේ ඉතින් වැටෙනවා වෙන ග්‍රහයේ ඉතින් කර්මයෙන්නේ හැමදේම වෙන්නේ හරි ඒක තමයි කර්මයේ එක තමයි සම්බන්ධතාවයේ තියෙන්නේ මේ අපි විශ්ව දේ දැන් මේ දැන් කෙනෙකුගේ ආ දැන් කෙනෙකුගේ හස්බන්ඩ් මැරෙන්න තියෙනවා නම් ඒ ඒක යාගේ කර්ම ශක්තිය අනුව සිද්ධ වෙන දෙයක් හැබැයි හස්බන්ඩ් මැරුණේ හස්බන්ඩ්ගේ කර්ම ශක්තිය නිසා මෙයා බැඳ නිසා නෙමෙයි ඒක මෙයා මැරුණේ යාගේ කර්ම ශක්තිය මෙයාට කර්ම ශක්තියක් තියෙනවා මෙයාගේ සත්‍යතාවය තියෙනවා ඒක තේරෙනවොත් ඒක බලපෑමක් එනවා මේ මෙයා කියන විදිහට බලපෑම් එන සමායෙද අපි කිව්ව මගේ හඳහනේ හතර ගත්තින් කොටුයි නෝ ඒක මම කියන්න ඕන ගත්තින් කොටුයි ඒ ග්‍රහ ග්‍රහ පිළිපීමක් කියලා කිව්වනේ ඒ ඒ ග්‍රහයන්ගේ දැන් සිකුරා කිව්වම ඉතින් දැන් මංගල්‍යයක් එහෙම නේද බලන්නේවත් නැහැ මේ මාස සිකුරා ඉන්නේ ගත්තේ සමහර සිකුරා උතුනම මැරෙනවා වසක් විසක් සැරේ සිකුරා ඉන්නේයි කියලා එහෙම මේ කිව්වනේ නැහැ ඉතින් මොරුනේ නෑ 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 උපදින කොට ඉන්න හැමෝටම ග්‍රහය දෙන්නේ මාර්ග ග්‍රහය ඒ දෙන්න සිකුරා වෙන්න පුළුවන් කියලා. දැන් ජයන්තින ඔච්චරම දාන ජයන්ති මේවා අවු මේ ජීවිතේ නිවන් දකීද? වයි මට විශ්වාසයක් තියෙනවා. මට විශ්වාසයක් තියෙනවා. කොහොමද විශ්වාසය? මේකේ මට දැන් මගේ ඔළුව පෑදුනේ මේ නිවන් නිය සෝහන් තත්ත්වයට පත් වෙනු මම උත්සාහ කරන මගේ ඔයා මොකද කටදාන්නේ? මම මගත් කිස්ස දැන් මනස සෝවන් වුණා කියන්නේ තිතින් නිවන් දකී දැන් කියලා වගේ. अनिवार्योवाण ඉතින් මම මෑණියන්න්සිට කිව්වේ නෑනේ මම කඳුළු දෙරිද්දි මෑණියන්න්සිට එක් විශේෂ හොඳේ අපි ඔක්කොමලා මේ ඇඳුම්නත් අපේ අපි ලියලා අපි ඔය ඇඳ ඇඳ පොහේ දැම්මා මම ගමන ගිහලා ඊපස්සේ හොදන්නේ දවස් ගානක් පස්සේ මෑණියන්න්සි ගෙදර ගිහලා වන්ද තක්කල ඉස්සලා කරන්නේ ඇඳුම් ටික වොෂ් කරලා ලස්සන වේලෙට දානවා හරි ජීවිත අපි දැන් නයිටි එකක් ඇඳුම් නයිටි විතර මෑණියන්න්සේ කවදාකවත් එහෙම ට්‍රාන්ස්ෆර් වෙන්නේ මම කියලා නෑ ඉන්දියෙන් ඇවිල්ලා එන්න බැඳලා පස්සේ ඒක පිටි ගිහිලා එන ලස්සන තනියම මම බැලුවේ තితి අපි යාළුවෙක් ගන්නේ මොකද විශේෂත්වය කියලා අනික කියන දේ හරියටම ඒක එල්ලෙට ඇත්ත යුක්තිය හැම දෙයක්ම කියනවා අනික සෑහෙන දොඩ ඒ කාලෙත් අර දැන් අපි මෙහෙම වෙනස් චරිතයක් අර වෙනම භාෂාවක ඉංග්‍රීසි භාෂාව ඒක හොඳට ප්‍රබුද්ධ කළා අනික මෑණියන් හන්දේ සම්පූර්ණ හැමදැනම මේ මොන නැන්නේ කිහිට හොඳම ස්ථාපකයන් වම් වෙනවා ඔය ඉහිලින්ගෙන කොහොම විශේෂ නිර්දාරි මැනෙනස හරිම සැලකෙන්නේ කියපුවා කිසිම අවස්ථාවක අවුවට ට්‍රේනින්ස් එක ඉන දුක් කියනවා එහෙම මේ කරදරයක් වුණේ ගෙලින්ම ලස්සන ඩොපිස් ඩොටි කරා හරි ඒ කාලෙත් හරි කොම්ෆර්ටබල් තත්ත්වයක් ඉදීම මේ ඒ නිර්දාරින්ගේ ලැබුණා ඒ කියන්නේ අර ඉංග්‍රීසි භාෂාව වඩා ප්‍රගුණ කරා ඒ කියන්නේ ඒ ආ ඒ විදිහට අපි දන්නේ
विशेष විනාශ කරනවා කියන්නේ මේක සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගයේ වහලා දාන. විනාශ කරනවා කියන්නේ ඒක. මොකද නිවන නේ අවශ්‍ය මේකේ නේද? බුද්ධ ශාසනයේ වටිනාකම තියෙන්නේ නිවන තුල.
ඒක නැති ඒ මග නැති කරනවා මේ මග වහලා දානවා කියන එක කියන්නේ ඒක වෙනවා මෙන්න මාස්ටර් වෙච්ච දෙයක් මෙන්න නැති උවහන්සේ ওই තත්ත්වයට වත්නා පස්සේ අපේ අර එක්සලිසම් එක දවසක් ආවනේ ඔව් ඇසි දේශනාව ඒ අවස්ථාවේදී ඔබ වහන්සේගේ දෙපා දෝන ගැන දාලා කියන්නේ ජූනියර් කියන්නේ අලුත් යුනිෆෝම් ස්ථාපිත දෙන්නේ. ඒක දෙදීම අපිට ඉතිරිය පැත්තට මුකුත්ම සහභාගී දෙන්නේ. එතන මේ අර බොක්කල මේ පවලේ දාලා සුදු ලේසුදු කියලා වතුර එකක් දෙලා තිබුණා. ඉතින් මම මේ පැත්තට ඉතින් මමත් හිතුවා මමත් මෑණි කියලා දන්නේ නේ කරන් කිවිම තත්ත්වයේ පැත්තට කියලා. මට මොකද්ද මේ ඇඟ රත් වෙන්නේ ගත්තා මේ මම ගියා මොකලම හිනයිද මේ මම මෑණින් හන්සියේ දෙපළ දෝනේ එකට අනිකෙල්ල දෙන ඉන්න පුදුම බලා ඉන්න මම ටග් ගාලා මෑණින් හන්සියේ කවුරු දෝනේ කරලා මම ඊට පස්සේ මේ තිබ්බි තවලෙන්නේ ඉඳලා ඒකත් පස්ස මෑණින් මේක හොල් එකේ වැටියා ආ ඒක තමයි ඔයා නිවන් දකලම තමයි යන්නේ ඉතින් මම ඒක තාමත් කක්කේ ඉන්නවා मालय සමාධි සමා ඉමෙතල බෙතල කිව්වයි කියලා නේද හොඳයි ඒක
දැන් සම්ප්‍රදාය අනුව ඒක දැන් ඉස්තිරසාර වෙලා තියෙනවා ඉතින්. නමුත් තමුන්ට සංසාරයෙන් ගැලවෙන්න ඒක තමුන්ගේ ඇතුළට ඇතුළෙන් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක තමයි මම මම කියන්නේ දැන් සම්ප්‍රදාය තුල මුළු ඔක්කොම නිවන් දකින්න බෑනේ නේ. ඒක මේ උන්නාසි ජීවමාන වෙච්ච සීරම නිවන් දැක්කේ නෑනේ ඉතින් සම්පූර්ණ වෙන්නේ පය ප්‍රඥාව ඒ සියලු ගුණාංග සම්පූර්ණ වෙන්නේ පය. ඉතින් එතකොට එතකන් තව කොටසක් ඉතුරු වෙලා ඉන්නවනේ ඉතින් මේ පිරිසට කරන්න වැඩක් තියෙන්නේ පයනේ. එනිසා ඒ ඒවා හොඳයි. නමුත් ඒ එතනින් මිහාට එන්න පුළුවන් හැකියාව තියෙන හැම කෙනෙක්ම මේ හඳෑරුනම එතෙන්ට එකතු වෙනවා. මොකද අතන දැන් නමුත් ඕන කරන දේ එතන නැහැනේ නේද? නමුත් නිවනනේ අවශ්‍ය දැන්. ඒ දේ එතන නැති නිසා එයාට නිවන දැන් නිවනක් තිබුණ නැහැනේ මෙච්චර කාලයක් නේද? ඒක අහන්න ලැබුණ නැහැනේ අපි. දැන් අපිට ඒක අහන්න ලැබෙනවා නම් ඉතින් එතන ඒ තැනට එන්න අතනින් දැන් නමුත් ගන්නවත් දෙන්න. ආ? ගන්නවත් දෙන්න තියෙන්නේ. ඔපෝ ඒ අන්න ඒක රැඳත් අර මේ දේවල් මම බැලුවේ ඒවා මේ කොච්චර කිව්වත් ඒකෙන් තමුන් අර හිතුව පැතු සම්බන්ධල ඒව බොරු කතා හරිද? එහෙම නැහැ. මේ පරම සත්‍ය වචනය කිව්වම ඒකේ ගුණයක් බලයක් තියෙනවා. හිතට. හිතටනේ දැන් මේ ඔක්කොම තියෙන්නේ නේද? හිතට ශක්තියක් තියෙනවා. දැන් අපිට ඒක කිව්වම ශක්තිය වෙන අයට ඒගොල්ලන්ගේ ඒව කිව්වම ශක්තිය. නේ? එතකොට ඒකෙන් තේරෙනවා මේ මොකක් හරි වචනයක් පුරුදු වෙලා තිබුණා මේ अवबोध कर ඉස්සර වෙලා අපේ වෙලා නැහැ. අපි කියේ ඒ නිසා ශක්තියක් ලැබුණා. දැන් ඒක අපි අපේ කරගත්තා. එතකොට අපි අරකෙදි සසනේ ගැලවිලා නැහැ. හැබැයි ඉන්න කාලෙට ටිකක් ශක්තියක් තියෙනවා. බයක් නැති ගතියකුත් තියෙනවා. මේ බය වුණාම කිවිසෝගතාව කියන්නේ තුනේ ලොකු ශක්තියක් එන මේකයි. දැන් අපි ඒකෙන් අයින් වෙලා ඒව ඔක්කොම අපි තුලින් ඇති කරගත්තා. දැන් අපිට එන ශක්තිය අපි අංසාරින් මෙන්න ගැලවිලා. අන්නේ වෙච්ච. ඒ වුණාම මං කියුවේ ඉතින් පාවිච්චි කරන අය වෙන වෙනේවට පාවිච්චි කරාට අපිට ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි නේද? අපි අපි පාවිච්චි කරේ අපේ සත්‍ය සොයාගන්නනේ. ඒ නිසා අපිට ඒක වැරදුන්නේ නැහැ. ස්තුම් මාසෙම දැන් පස්සේ කොහමද කියන්නේ? ගෙදර දවස් ඉවත් වෙන කටේ තියුනේ තියෙනවා. ගෙදරට. ඉතින් පිළිති වල දවස් තුනේම දොරවල් අරලා එහෙමම එනවා. අන්න පොන සංග්‍රහයට ඔළුවට අර ඉදිරි කටින් දිරියනේ විදියට ඇයිද කන්දක් තුනක් ආහාර දුන්න වත්න ඉරිසි වෙලෙරක ගීයත් ඇවිල්ලා කිරිතිව මාත්‍රිතිව දකටක මට පාඩා ගන්න අර මතක තියෙච්ච ආපහු අට බඩම වෙලා තියෙනවා කියලා මං කියෙන්නේ. ඒක මම අමතක කරලා. ඒක නෑ නෑ මම චක් පාත්තනේ. අටපඩද. දෙමේ විත්‍යය අන්තා පපිතේ නසේවිතබ්බා. සිංහල දෙමත් කියනවා. විකත නීදී. යෝචාය කාමී සුතාව සුතාවිතං යෝගෝ. ඊනෝ ගමෝ කෘති සැනකෝ අනනියෝ අනන්ත සංනිප්පෝ. යෝචාය නැති කියලා මතාලි යෝගෝ. දුක්ඛෝ අනනියෝ අනත්ත සංහිතෝ ඒතේතේ වේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාරිතේ නච්ඡං බුද්ධ චක්ඛුකරණී ඥානකරණී උපසමාය විඤ්ඤාය සම්බෝධය නිබ්බානාය සම්මතති. එච්චරද? නැහැ. දැන් අන්න බලන්න මේ ටික
චක්කුකරණී කියන්නේ මොකද්ද? එතන හැම සබහාල වෙනවා.
විශේෂිත මහා ඥානයන් තියෙනවා 72ක් නේ සාමාන්‍ය රහතෙකුටත් තියෙනවා එච්චර 72ක්ම චතුරාර්ය සත්‍ය ඥාන ටික තියෙනවා හතරයි ආස්වක් ඥානය තියෙනවා කර්මක්ෂේ ඥානය තියෙනවා අතවන් චතුප්පාද ඥානය දේවාන හැබැයි ඕව නෙමෙයි ඒක පෙර කඳ විසූ ඔය කියන්නේ ඒව නෙමෙයි කුබ්බේ කියන්නේ මේ මනස පිළිබඳව තියෙන ඥානය මේ ජීවිතේ අපේ මේ ජීවිතේ අපේ දර්ශනාව තුල අපි ලබා ගන්න ඥානය චුතුප්ප කියන්නේ තේස චුතුප්ප ඒකයි තේකද චුතුප්ප උදෑව ඥානේ උදෑව ඥානේ කිව්වේ ඇති වීම නැති වීම දක්වා දැන් උගලට ඥාන නැහැ. ඒකයි උගලට මේ නිවන් නැත්තේ. උරු තේරුම් ගන්න මේක. දැන් ඉන්නේ උගල දැනුමෙන් එක්කනම් ඉන්නේ. උගලගේ ඇතුලේ ඉන්නේ සාම බාලය වැඩ කරන්නේ. දැන් මේ බාලයව අතාරින්න අතාරින්න මේක. අතෑරියම අන්න උගලගේ ඥානය දන්න චක්කු කරණී ඥාන කරණි. චක්කු කරණී ඥාන කරණි. එනවා. අන්න උ සමායෙ සිත දකින්න කොට දකින්න කොට දකින්න කොට අන්න සමුගේ සිත සංසු වෙන්න පටන් ගන්න උපසමාය අවිඥාය අන්න විශේෂ ඥාන උපදිනවා අර කිව් ඥානයන් උපදිනවා මං දැන් කිව්ව ඥානය උදේ අපි ඥානය උපදින හැබැයි සමුත් දැන් තේරෙනවා ඇත්ත සමුත් මොන බිකක්වත් නැහැ ඒ තේරෙනවද विज्ञान स्वभाव सकाशन सीते लागू මේ මම කියන දේ ඔයාලට දැනුමක් විදියට තමයි උගලන් ඉස්සෙල්ලාම මනස ගන්නෙ මේ දැනුමක් විදියට අරගෙන ඊට පස්සේ තමයි ආයෙක කරන්න උත්සාහ කරන්නේ එතනදී තමයි උගලට ගැටලු වෙන්නේ දැන් මුද උගලගේ ඥාණයන් උදු කරලා නැත්නම් අඳුනක් එතකොට උගලන්ට ටිකක් අමාරුයි මේක දැන් අර මෙයා කිව්වේ මේ ටිකක් අර යන් තේරෙන්නේ නැහැ මේ ගැටු මේ අවබෝධයක් නැහැ ඇතිවීම නැතිවීම සමුදේ නිරෝධය ඇතිවීම නැතිවීම දකින්න තමුන්ට ඕන තරම් මේක ගැන විමසන්න පුළුවන් ඇති උන සිත් ටිකක්වත් දැන් නැහැ නේ කිහිල්ලනේ ඉදාරුන්න ඒකම තමයි මේ කියන්නේ ඉව තියෙනවා නම් මේකේ තමුන් එක්කට ඊට ආයෙත් දැන් පුළුවන් ඉව නැත්තටම නැති වෙලා යනවා මම දැක්කනේ අන්න නැත්තට
මේක හරියට කරේ නැත්තම් යන්න බෑ මේකින් ඉස්සරහට. හරියට මේක බලන්න. ඇතිවීම නැතිවීම. එතකොට ඇතිවීම නැතිවීම දකින්නකොට තමුන්ට අන්න අර බුදුහාමුදුරුවෝ කිව්ව දේවල් මේ ඔය අංග දෙකේ තියෙන සිද්නේ දැන් ඔය අතහැර අතහැර යන්නේ ග්‍රාම්‍යයි තුච්චයි. අපෝ මේක නම් ග්‍රාම්‍යම තමයි තුච්චම තමයි මේ ආපු සිද්දන සකස් වූ සිද්ද කියලා තමුන්ට අවබෝධ වෙනවා. හරි මනාරේ කියලා අන්නව දැන් කාන්තික මාව දැක්කම හිසියාවක් ඇති වුණා. එතකොට ඒක තුච්චද නැද්ද? දැන් කාන්තික හිතනවා තුච්චයි කියලා. නෑ කාන්තිකනේ ඔක්කොම කාන්තිලාට හිතන්නේ තුච්චයි කියලා. උයි වැඩි කියා කතා කරන උයනිකම් මහ ඔළුව උදුම්මගෙන එයා හිතන එයා විතරයි දන්නේ කියලා. अन्ना මේකනේ දැන් අපි කරේ මේ ඒ අන්ත දෙක තුලනේ මේ තුච්ච ග්‍රාම්‍ය මේ මේ අනාගත සිත් පහළ වෙන්නේ. ආ ඒකනේ මේ කිව්වේ අදාරින්න කියලා. දැන් අවුරුදු 60ක් 30ක් ඉඳලා මේ ධර්මචක්ක පවත්වන සුත්‍රේ කිව්වට ඔයාට අදනේ මේක අහන්න ලැබුණේ. මේ මොහොතේ කොහොමද මේක ගලප ගන්න කියලා. ඉතින් බුදුන් වහන්සේ කියපු දේ තමයි මම මේ කියන්න උලාගෙන කරන්න කියලා. තේරුණාද? ඒක තමයි මම කරන්න කිව්ව බලියෙන්න බෑ මම කරන්න කිව්වද ඒ කරලා තමුන් ඒක ප්‍රතිඵල අවබෝධ වෙන්න ඕන තමන්ට ප්‍රතිඵල තමුන්ට අවබෝධ වෙන්න. ඒකනේ අවබෝධය සහ ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ දුන්නාසි. අවබෝධ ඥානය වගේම ප්‍රත්‍යක්ෂ ඥානයත් පහදේ. එතකොට ආයි සැක සංකා නැහැ. ඇයි? අපි නිවන කියලා හොයන්නේ අපි තුල වෙන දේද නැත්නම් ඔය හරි ලියවිලා තියෙන දියක්ද? අපිට බුද්ධ වචනය හරියටම හොයාගන්න නම් අපි තුල වෙන දේ බලන්න. අපි තුල වෙන දේ අවබෝධ කරගන්න. අපි තුල සිද්ධ වෙන දේ අපිට හරියටම අවබෝධුනොත් අපි අවබෝධ කරලා තියෙන්නේ බුද්ධ වචනේ. ඇයි? බුදුන් වහන්සේ කතා කරේ අපි තුල සිද්ධ වෙන දේ ගැන. මොකද අපේ ගමන නවත්ත ගන්න හැටිනේ කියුවේනේ. එතකොට අපේ ගමන නවත්තන්න නම් අපේ ගමන යන හැටි අපි දකින්න එපායි. බුදුන් වහන්සේ කෝ යන එක දැක්කම ගමන නවත්තනවා. උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණය සංඝාතය. අන්න පුච්චක ලස්සන කියලා තියෙනවා කියලා බුදුහාසකෙ. මේ පළවෙනි මෙකෙ. ඒතොර කවුද ඉස්සෙල්ලාම සෝවන් වුනේ ධම්මස බහල වුනේ? නෑ නෑ. යබෝම දුකෙන් කිව්වේ එක. මේවද කොණ්ණඤ්ඤේ. අඤ්ඤා කොණ්ණඤ්ඤේ. ඒතොර අන්න බලන්න කොණ්ණඤ්ඤේ මම දැක්කයිද දේවනාමං වාසිකේ අලුත් නමක් දුන්නා අන්න වම්බ්‍රාණ්ඩ ඒක පළවෙනි සාක්ෂියනේ ඒක තමයි වම්බ්‍රාණ්ඩ. එතකොට බුද්ධාලම්බන ප්‍රීතියක් හම්බුනා. ආවා මොකද මගේ බුදුබවට සාක්ෂි දරනවා. අන්‍යයන් කොණ්ඩලිකේ එයා වෙනස්ම කෙනෙක් වුණා කියලා කවරම එයා ඉස්සෙල්ල හිටියේ කොහමද? පස්සේ පස්සේ ගානේ හිටියේ කොහමද? බුදු ආන්දරේ නේ කොඩෝන්න බැඩේ පැරිමෙලා ඇවිල්ලා එනවා අපි හොයාගෙන ගගා ඉටි කණ්ඩිය මේ. යෝ. නිකන් ඔය සාමාන්‍ය විදියට පිළිගමු. එහෙම ඉන්න පුළුවන්. ඒක ඇද්ද නේද? දෙකම හාවනවා යන්නේ. ඕකල්ලෝ වගේ. කිසිම වෙනසක් නැහැ. එතකොට එයා දැක්කේ යන්කින් සබ්බේ ධම්ම සබ්බත්ත නිරෝධ ධම්ම සබ්බත්තන් කිව්වේ සිදුණු නැතුව නැතිව සිදුණු නැතුවම ඒ සිද්ද එහෙමම නැති වෙලා යන්නේ. ඒක යාළු සෝතපත් පරිපත් දැන් කටි කියන්නේ යාළුවක් දැක්ක ඇති එකද?
කියන්න කියන්නේ ඒක දකින්න කියලා හැම වෙලාවෙම. ඒක හැම වෙලාවෙම දැක 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 ඉන්නකොට තමුන්ට කොයි වෙලාවක හරි දහමස පහළ වෙයි. महानु දැන් තමුන් ඉන්න තාම තාපසේ. දැන් තමුන් කවුද තුමාන වෙන්නේ? ඇයිද දැන් පස්සකට තවසුනේ මෙන්නලු. දැන් පස්සක මහනුන් වෙන්නේ කවුද? අනේ නේ. සම්බේ දකින්න තාමකම නිරෝධය දකින්න අමා. සම්බේ නම් දක්වලා අමරේනවා. නිරෝධය එකින් එක තමක් වෙන්නේ. එකින් එකට කියන්නේ. निरोध स्वभाव ඒ නිසා ඔයගලන්ට මම දකින්න වගේ මේක ඉවර වෙලා මේක දකින්න හැටි දකින්න අමාරුයි. තාම. තාම ඥානයන් ඉපදුන් නැහනේ. ඒ නිසා. එතකොට ඔයා කරන්න ඕන මේක ගලපන්න ඕන විද්‍යාත්මකව. මේක ඉවර වුණා මේක පටන් ගත්තා. මේක ඉවර වුණ නිසා අරක පටන් ගත්තා. එහෙමයි යන්නේ. නා නා මොකද මේක නිරුද්ධ වුණ නිසා තමයි මේක පටන් ගත්තේ. මොකද සිත් දෙකක් එකට යන්නේ. ඒ ඒ ලොජික් එකේ ඉඳන් තමයි ඔයා එතනදී නිරෝධය අවබෝධ කරන්නේ. එහෙනම් තමයි යන්නේ. ඒක පිටා හරි දැන් තියෙන ප්‍රශ්න. ගයන්. ගයන්ගේ නම හරි තරුණයි නේ. स्वभाव
हरिनी मेन्यू मेदनी पड़ा
නැත්නම් ලෙඩක් කියලා අනේ මම යන්න ඕන බෙහෙත් ගන්න කියලා නෙමෙයි. සමහර සිත් තියෙනවා තමුගේ කර්ම ශක්තිය අනුව තමුද දෙඩි 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 දුක් දෙන. ඒව තමුගේ කර්මයක් එක්ක බලපාන. මොකද අපි කර්ම කරනකොට හැම වෙලම විඳන්නේ කොතෙන්ද? කාගේ හරි චිත්ත දෙයක. එතකොට අපිටත් ඒක විපාක දෙන්නේ කොතෙන්ද? චිත්තේ. साधारण අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ දැන් දිගට දිගට හිතන්න යන්න එපා නේද එක්තරයි මම කියන තැනින් විතරක් ඉන්න මම කියන තැනින්ම අයින් වෙනවා මං කිව්වොත් තාවට අවබෝධ කරා ඉවන් අයින් වෙනොත් නේ කිව්වොත් එතනින් අයින් වෙනවා ආයෙත් යන්න බෑ ඒක කොහොමද එන්නේ හිම වෙනවද හරමද එතකොට මෙහෙම වුණාම කොහොමද ඕයි බා ඉවයි කියු යන්න බෑ මම කියන දැන විතරයි ස්පර්ශ කරන්නේ. යා ලොක්ක වෙලා එනවද? තේනු නිකන් සියල්ල දත් වගේ කතා කරන ඕ. ඊයොත් ඊට වඩා තමු වෙනවා. දැන් ඉසුරුට ආපු ප්‍රශ්නේ දැන් දැක්කම ඉසුරු එක ඉදිරිපත් කරන නිසා දැන් ඉසුරුට ප්‍රශ්නයක් කියලා තිබුණේ අර කෙනේ නෝති දැක්කේ නෑනේ. මේ අලුත් එක.
එහෙම තේරුණා. සෙල අම්ම ගැන හිතා අයියා. සිතලෙම කියමු වෙන දෙයක්. ඊගාට දැන් මේ මේක කියලා වෙන දැන් හස්බන්ඩ් ගැන හිතා ඉන්නවා. දැන් මේ එකක් දීලා නාලා ගෙදර එක්කින ගැන හිතා ඉන්නවා. අනේ එකක් දීලා නාලා පටස් ගලන පාරේ අනේ කාට ගියා. නේද? සිත සිත ඒවට තමයි සිත කියන්නේ ඊළඟ තව තවත් දකින්න දකින්නවා කියලා වචනේ දෘෂ්ටියක් කරගන්න අදුව බොහොම සහල්ුවේ දැක දැක ඉන්න මෙහෙම මම මේ පෙන්නන්නේ කරලා ඒ විදිහට ඉන්න කියලා ගන්නවා ඒවයි මේ ඒදව යනවා නෑදකන් කියන්න අදුව ඒ ෆිල්ම් එකක් බලන්නේ කොහොමද බුදුන් වහන්සේ කිව්වේ එළිය දැන් ගේ ඇතුලේ ඉඳගෙන අපි ගේ ඇතුල බැලුවට අපිට හරියටම ඒක ලස්සනට පේන්නේ නැහනේ අපි ඇතුලේ ඉඳන් ඇතුල බලනවට වඩා එළියේ ඉඳන් ඇතුල බලනකොට අපිට මොකද වෙන්නේ පහදලියෝ මේකගත්තේ අපිට හැමදේම ලස්සනක් දකින්න පුළුවන් නේද සිද්ධියක මෙතන අරක මේක එහෙම කියලා නේද එහෙම ගෙවල් එතකොට ඒ වගේ තමයි හැම වෙලාවෙම අපි සිත දකින්නකොට මම මේ ඉස්සරහ කියපු දෙයක් තමයි හැම වෙලාවෙම සිත ඉස්සරහට ගන්න මෙහෙම පිටිපස්සෙන් ඉඳන් බලන විදියට බලන්න. ඒ තමයි මේ සිත දකින්න ඥානෙ, සිහිය, ප්‍රඥා. හරිද? ඒක අමාරුනේ. ඒක අමාරුනේ. හිත ඉස්සරහට ගන්න, අරකට බලන්න බලන්න. අනේ මම තමයි ඇහුවත් එක එක කියනවා අපිට කරන්න. නෑ නේද? ඇයි මම ඕක හාවිලා නැන්නේ ගතත් එක්ක ඊකයි මම කියන්නේ අයි මේක ශක්තියක් නේ මේක මේ බෝතලේ දාපු වතුර මේ වතුර එක මේ මේ බෝතලේට ඇලිලාද ඇලිලාද ඒ වගේ ද මේක ගත වතුර ටික ඉතින් මේක මේ මේ ගතයි සිතයි දෙක මේ මැදට වෙලා බලන්න බැරිද උරන් ඥානය ඒක ඥානය පුරුදු වෙන්නකෝ ඔබ මම කියපු විදියට නිකම්ම අවධානය යොමු කරනකොට සිතට ඕක තේරෙනවා හරිද මොකද ගතයි සිතයි මේක වෙලා තියෙන්නේ කොහොමද ගුහාසරන්නේ ගුහාසරන් කොහොම අපි ඒව අපි නොමලින් ඉවසලා හදාගන්න ඒවට ඕන කරන්න මේවා හරිද දැන් උභාසරන් කියවනේ බුදුදහස එහෙනම් මේක උභාසරන් තිබුණාට මේකේ ගුහාවක් ඇතුළේ තිබුණාට මේක ගුහාවත් එක්ක බැඳිලා නැහැ මොකද ගුහාව භෞතිකයි මේක මේක ශක්ති ස්වභාවය සිත ශක්ති ස්වභාවයක් කියන එක තේරුණා තියෙනවා මොකද ශක්ති කියන්නේ කතා කරන්නේ නිකම් ඉඳලා නැහැ කියන්නේ. ඔව්. හොඳට විමසලා බලනකොට තේරෙනවා සිත් විදියට යනවා හොඳට බරට යනවා නමුත් ශක්ති ස්වභාවයක් තියෙන්නේ ඒවා එහෙමම යන ස්වභාවයක් තියෙන්නේ. වැදෙන්නේ නැහැ. මොකද ශක්ති ස්වභාවයක්. ඒකත් ශක්ති ස්වභාවය තමයි ඒකත් සිත් ස්වභාවයක් තමයි චිත්තේ ස්වභාවයක් ඔව් නෑ ඒ වෙලාවට මුදත් නැති උනාට මුකුත් දැන් කියන්නේ කවුද මුදත් සතු හරි දැනෙනවා යමක් ඇතුලේ මොනවද දැනෙන්නේ වෙවිලීමක් වගේ වෙවිලීමක් නෙමෙයි
ඔන්න කොහේ ගිහිල්ලා වැවුලන එකට නෑ නිකන් මේ ඒක මුත් කැන්ස ඉඳලා පිටින් නැතිරනවට නෑ නදී ඕනවත් තියා අපිට නෑ එහෙම ඔයා නදීන් තැනකට ගිහිල්ලා නලියනේවත් තියනවා නේ शक्ति ඔය ජීවත් වෙනවා කියන ශක්තිය. මොකද දැන් මේ පවර් එක තියෙනෝනේ මානසික ශක්තියක් නේ. එතකොට මේකේ සිතුවිලි ආවේ නැතුණත් ඒ දැන් මේකේ එහෙම තියෙනවා කියලා හිතෙන්නේ සිත්නේ පහළ වෙන්නේ නේද? ඒ නමුත් අරමුණක් ප්‍රතික්‍රියගෙන වේගවත් සිත් ආවේ නැතුණාට අතන ජීවත් වෙනවා කියන සිත තියෙනවනේ. එතන ඒ පෙන්නන්නේ ජීවත් වෙනවා කියන එක තමයි. වැවුලන්නේ නැහැ අතෝ ශක්තියක් කියලා දැනෙනවා ජීවත් හුස්ම ගන්නවා මේව ඔක්කොම හොඳට වැඩ කරනවා කියන එකක් එනෝනේ ඔව් අර ඔක්කොම එක වෙනවා කියලා හා අනිව තමයි ඒ කියන්නේ මෙයා ඒ ඊගාට ඒ වෙලාවට මෙයාගේ අය ගැන මෙයා දුස්තර වැඩි කරනවා මේක හරිද දෙවස්තු වැඩ කරනවද පිනහලු හරිද කපුල් වල හරිද මේ ඒවා කමිෂනේ කර්මී නිතයි තුවායි කමිෂනේ ගන්න යන්නපා මම නිකන් සුණක් විදියට මනස ඔයා කියනවනේ අර ඉමසි නැති විලාවක මමත් ඒක දැකලා තුනේ හැබැයි ඒක මම විග්‍රහ කරගත්තේ ඔය දෙන්නේ මම ඒක දැක්කේ සිත වැඩ කරනවා හැබැයි එතන එයා දැන් මේ විලාවේ කරන්නේ මේ 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 ගවේෂණය ගොඩක් අය තේරෙන්නේ නැහැ සිතක් කියලා එකක් තියෙනවා කියලා ඒ මොකද ඒගොල්ලන් එහෙම ගාවිස්සේ ඉතින් මේ කුරුදු කරන්න එපා මේක හරියට දැනගෙන නේද ඉතින් එහෙම ඒ කල්යන් මිත්‍රෙක් හම්බ වෙලා දැන් මමත් දැක් දැනගෙන කියනවා මම මේක ඉස්සර වෙලාම දැනගත්තේ දැන් බාන අහනවා පූ නෑ ඉතින් අපිට නිවන් දකින්න වෙන්නේ නෑ නේ ඉතින් බාන අහනවා නෝ මෙහෙම කියලා තියනවා සිත ගැන කියලා තියනවා ඒත් ඉතින් මොකද්ද අපි කරන්න ඕන දැන් මේකට කියන එකට උත්තරයක් තිබෙන්නේ නැහැ. හැබැයි ඉතින් මට නම් හොඳට තේරෙන බුදුහාමුදුරු සිත ගැන තමයි හැබැයි කියන්නේ. එච්චරයි. ඉංග්‍රීසි නැහැ. ඊට පස්සේ තමයි අර මට අර මන්තු මගේ කල්යාණ මිත්‍රයා හම්බුනාම එතනදී යාක් කිව්වක තමයි මේ සිත දකින්න ඕන කියන්නේ. එතනදී තමයි අන්න මට ඥානය පහළ වුණේ. සිත දකින්න ඕන එකක් නෙමෙයි තියෙන්නේ මතන මේ සකස්සන සිද්දනේ මේ ප්‍රශ්නේ මේක දැක්කම මේක නැති වෙනවා කියලා. එතකොට මට ගොඩාක් මේ වුණා හානි සිද්ද දැක්කම නැති වෙනවා කියනවා. එහෙම කියලා. අන්න ඒක දැන් මම හුරුදු කරන් ආව නිසා මට ඩක් ගාලා ඒක අහු වුණා. මම ඒ වෙලෙම සිද්ද දැක්කා. ඒකෙදි ඔක්කොම කරදර තියෙන්නේ. නිකන් දැහැරියම මේ නැහැ කියනවනේ මුකුත් මම දැක්කා ඒකත්. සාමාන්‍ය සමාජයේ තියෙන දන්නේ එක්කෙනෙකුට ගෑනු දෙන්නෙක් ඉන්නවා කියලා. නේද? ඒක අපිට දකින්න නිකන් බොහොම පහත් දෙයක් විදියට නේද? මහා බලත්තයා. එහෙමනේ කියන්නේ අපි නේද? නමුත් මන් දැක්කා. ආනි මම
සම්බන්ධයෙන් තමයි කොහොමද සමහර වෙලාවට මේ කෙනා යති වෙන දුක
නිසා දැන් එයාට හම්බුනේ මිනිහා යන්නේ විදියට එයාට දුක වෙනවා. එතකොට එයා ඉන්න නිසා වෙන කර්ම කරෝති. හදාගත්තු ස්වාමියාට ගහන්න ගිහිල්ලා මරන්න ගිහිල්ලා වස දෙන්න ගිහිල්ලා අර ගෑනු මිනිහයාටත් වස දෙන්න ගිහිල්ලා ඕවගේ අලකලංචි කරත් එයා අලුතින් ආයෙත් කර්ම රැස් කරගන්නවා. මේක මේ මාර සිස්ටම් එකක්. එතකොට මේ මෙන්න අපි කාන්තාවුත් ඒ විදිහට තමයි ස්වාම පුරුෂයා අභිවය තමයි. හැබැයි එතන ඉන්න බෑ
මොකද කෘතඥ මනස නිසා හැම වෙලාවෙම එතන කර්ම සිද්ධ වෙනවා. මෙයා මෙයත් එක වෛරයි, මෙයා මෙයත් එක වෛරයි. එහෙමද රාම? विमसवाने මමත් එක කියන්නේ දැන් පාස්මිනිත් එක. ඔයා දැන් ඔය මනස පමල වෙලා ගිය සරේ කියද දන්නේ නැහැ. මනසින් එක්කෙනෙක් තමයි. නමුත් රූපවලින් වෙනස්නේ නේද? දැන් මේ අතාරදේ ඔයාගේ යන හැටි මේක. මාර අවුලක් තියෙන්නේ මේකේ. ඕ කාටද දුරු කියන්නුනත් සම්ප්‍රදාය නෙමෙයි. සම්ප්‍රදාය ඉන්නවනම් ඉන්න. සම්ප්‍රදාය හදලා තියන්නේ ඒකම නිසාම තමයි. දැන් සම්ප්‍රදායක් හැදුවේ නැත්තම් මේක මාර අවුලක් නේ වෙන්නේ. සමාජයේ ඒක ලොකු ප්‍රශ්නයක් කියලා. චේතනාව හොඳයි කියලා. මේ සම්ප්‍රදායක් හදලා තියෙන්නේ සමාජයක් මේ අර අපි කියනෝනේ යහපත් පැත්තේ පැවැත්මකට නේද? ඒ කියන්නේ මේ මේ සාමයක් ඇති කරන්න නේ නේද? සමගි සම්පන්න කරලා සමාජයක් ගොඩනගා ගන්න ඕන නිසා තමයි සම්ප්‍රදායක් හදලා තියෙන්නේ. ඒකත් මනුස්ස තලයේ විතරයි නේ මේක තියෙන්නේ. සත්තුන්ගේ තලයේ නෑනේ. එතකොට අපි මේකේ ඉන්නකන් විතරයි නේ ඔය සීල රකින්නේ. අපි බල්ලෙක් වුණාම अभी हार के कुनाम है बे मी का खुद में क्या ने मैं ही ये दी बालू वाले करो ताले पे यहाँ तो आते हैं ना एक है राहत देखने का बोरु बोरु आनो में नहीं आगे या क्या नहीं आता ඒවා හැබැයි විසයි සම්ප්‍රදායෙන් රැකගෙන ඉන්න ධර්මදනයි. හැබැයි ඔය රැකගෙන ඉන්න එවු ඕකේ යටින් කරන ඒව තමයි මම මේ කියන්නේ. ඕකුන් එළියේ සම්ප්‍රදාය දාගෙන අතුලෙන් ගෙනියන ගේම් එක තමයි මම මේ එළියට දාන්නේ. එහෙම නැහැ කියලා එකෙකුට වචන සමගිය 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 ගවා එළි කියනවා ඇතුලේ ගානට පොඩවෙනවා කවදාවත් ඕකට සාමය දෙන්න දෙන්නේ හැම වෙලාවෙම දෙන්නේ වෛරය වපුරනෝ යයි බොරුවට වචනේ කියනවා සාම බොරුවට අවංකකම කතා කරනවා කරන්නෙම වංචා निशा एक किए किया ने आए हैं ना मुट्ठा उतनी मैं तो मिनी सुनी मैंने किए नहीं किया हम देखे को ले रहा था मुट्ठा लाने की मैंने पिस्सू मुट्ठा ये मैंने बना दिए ये मान लो के आओ सांपून बोलो හැබැයි අපිට ගැලවෙන්න තියෙන එකම තැන මනුස්සයා. මෙතනදී තමයි අපේ තිරසන් ගැති. අත්මතු වෙන්නේ මෙතනදී අතහැර ගන්නත් පුළුවන් මෙතන. කොච්චර උගත්තුනත් කොච්චර මහ ලොකුට මාන්නකාරකම්කින් හිටියත් අතුල ඊර්ෂාවෙන් හෝ ඒ වෛරයෙන් මාන්නෙන් කුරුකමෙන් කුඩු කේඩුකමෙන්
अवबोध कर स्वभाव मन दिए ब्राह्मणों लसन किसी दे आपका रहना थी हाँ मैं सुमित्याचारा वेरमानी देना हो सके हाँ मैं मित्याचारी क्या नहीं क्या नहीं कोई भी नहीं कोई एक तो भी नहीं कब है मैं एक है भी नहीं एक इतने ना पूंछी में कोटा सा मैं हारा हाँ करना हो आराम हो अब भावी ताकत रहेगी हाँ मित्याचारी एक है एक तो कोटा सा तमा यार का एक अवभावित करण विद्यानुअपहासारे कर विनोद मैं नहीं कहता कि ये कहता कि ये मेरे रहने नहीं
भौतिक वस्तु ඔබට
මේ එකක් ආවා ඒක ඉතින් එතන ඉවරයි ඒක ඒක සමුන් අර ඇලිලා හරි කැටිලා හරි වින්දනයක් නේ ලැබුවේදද ඇච්චරයි ඒක වින්දනේ අනේ එතනදී දකින්න ඕන ආශාදයේ ආදීනවේ ඉස්සන්නේ කොට ආශාදයේ එතන ඒ ආශාදයේ දැකලා ඒක නිස්සාර එකක් බව අවබෝධුනා මෙතනින් අයින් වෙනවා දැන් අපි තුන් ග්‍රාම එකක් බලලා දැන් ඒක ඉවරයි කතා බලලා ඉවරයි කොටස දැන් ඉතින් මේ ඊළඟ කොටස කොතනවා ඉතින් ආශ්‍රාදයෙන් මේක කරන්නේ ඉතින් ඒක තේරුම් ගියාම තමුන්ට මේ තුන් වැඩක් නේ කියනවා මෙතනදී ඒක නිස්සරණය වෙනවා يعني දෙලින් ආයි වෙනවා නිස්සරණය කියන්නේ ආයි වෙනවා පාපයක් කියන එක තේරුම් ගන්න පාපයක් කියන එක එම විපාක දෙන පාපයක් හැදෙන්න කර්ම හේතු පහක් එකතු වෙන්නත් ඕන කිව්වනේ බුදුහාමුදුරුවෝ නේද තමුන් ඒ අරමුණක් තියෙන්න ඕනේ ඒක රසන්න ඕ ඒක ඇලෙන්න ඒ මොන හරි ප්ලෑන් කරන්න ඕනේ ඊට පස්සේ ඒක මේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න ඕනේ ක්‍රියාත්මක කරලා ඒකින් ඉදී වෙන්නත් ඕන ඊම ගොඩක් කාරණා එකතු වුණාමනේ ඒක විපාකයක් විදියට යන්නේ चित्रपीडावादी වේගින් හිත සකස් වෙලා ද්වේෂය ඇවිල්ලා දැන් බාරි මොබයිල් නම් බැනලා ටිකක් වෙලා ගියාම තමුන්ට මේක කොයි වෙලාවක හරි ඒක විපාක එනවා තමුන්ටම දෙන්න මම අර බැන්ඩන් සදායි මට මේක උනේ කියලා ඒ වෙලෙ මෙනි දෙතන ඉවරයි ඒක දිගට දිගට යන එක තමයි කෑම ගෙනල්ලාද මල්ලි කීයද වෙලා ආයෙන කෑම කෑම කාලා අපි කීයද දෙකට පටකමු